අද මම හිතුවා බීට්‍රූට් සම්බෝලයක් හදන්න කියලා. හැමදාම අපි ලේසියට ලූණු දාලා තක්කාලි දාලානේ සම්බෝල හදන්නේ. අපි අද වෙනසකටත් එක්ක බීට්‍රූට් ගෙඩියක් තම්බලා අබුකුඩු ටිකක් ඉහලා රසවට බීට්‍රූට් සම්බෝලයක් හදමු. මේ බලන්න මම බීට්‍රූට් අලේ හොඳට සෝදලා බ්‍රෂ් එකකින් හොඳට වතුරේක දාලා ලුණු චුට්ටක් දාලා තම්බගෙන තියෙන්නේ. ඒක අපි පස්සේ සුද්ධ කරගමු. මොකද අත ඔක්කොම පාට වෙනවනේ. සම්බෝලේට ඕනේ ඒවා අපි කපාගමු. දැන් මම මේ වගේ මිලුණු ගෙඩියක් ගත්තා. අපි මේක හීනි වෙන්න කපාගමු. ගොඩක් හීනියට. මිරිස් කරලා ඒකත් හීනියට මේ වගේ රවුමට කපා ගමු. තක්කාලි එක ගමු. තක්කාලි ගන්නකොට ටිකක් තැලිච්ච ඒවා ගන්න එපා. ලස්සනට කියුබ්ස් කපන්න පුළුවන් විදියට. පොඩි කොටු වගේ කපමු අපි. තක්කාලි ටිකත් කැපුවා. ඔක්ලන් දන්නවනේ දෙහි ගෙඩිය ගන්නකොට හොඳට දෙහි ගෙඩිය මේ වගේ එතකොට තමයි හොඳට ඇඹුල එන්නේ. දෙහි එකකුත් ලෑස්ති කරගමු. මේකත් අපි දාගමු. මේකට අපි අනාගමු. අනාගෙන බීට්‍රූට් ටික කපලා අපි මේකට දාගමු. දැන් මේ තියෙන්නේ බෙන්න. මේ බලන්න මේක මේ වගේ පොත්ත ගහන්න පුළුවන් අපිට. නිකම්ම ගැලවිලා එනවා. දැන් ඉතින් ඕකලන් කැමති විදියකට මේක කපා ගන්න පුළුවන්. මේ වගේ මං ආසේ චුට්ටක් පෙති. ගොඩක්ම මහතටත් නෙමේ සාමාන්‍ය විදියට. ඒ ටික කපා ගත්තා. ඊට පස්සේ අපි දැන් මේක පොඩ්ඩක් අයින් කරගෙන මම අත හොදගෙන ඉන්නේ බීට්‍රූට් ටික හරි ලුණු මිරිස් ටික හරි ඊළඟට අපි මේකට හරි රසයි අඹ චුට්ටක් අඹරලා මේක අපි මේකෙන් කුඩු කරගමු අඹ ටිකක්. ඇඳි කාලක් වගේනේ මම දැම්මේ චුට්ටයින් තමන් ගන්න ප්‍රමාණය හැටියට. ඒක හරි. අපි දැන් මේකට ලුණු ටිකක් සගම් මිරිස් තමන්ගේ රස අනුව ටිකක් දාලා ඊට පස්සේ මේ කොටාගත්ත අබ කුඩු ගොඩාක්ම දාන්න එපා ටිකක්. අපි රස බලලා මදි වුණොත් ආපහු දාගමු. දෙහි ටික මෙරි කරලා ඊට සම්බෝලේ අනාගමු.
ඇට නෑ මේකේ. දැන් සම්බෝලේ රස හොඳයි. ඊට පස්සේ අපි මේ බීට්‍රූට් ටික දාලා එකම ජාතිය සම්බෝලයක් කනවාට වැඩි ඉඳලා හිටලා හොඳයි නේ මෙහෙම එකක් අපි කන එක. ඉස්සර අපි හරි ආසයි නේ මේව කටේ ගා ගන්නවා ලිප්ස්ටික් වගේ කියලා. පුංචි කාලේ අපි කවුරුත් කරලා තියෙනවා ඒව. දැන් බලමු කොහොමද කියලා. මට හැබැයි තව ගම්මිරිස් ටිකක් ආවොත් හොඳයි කියලා හිතනවා. ඔබ ටික නම් ඇති. අන්තිමට ඔක්කොම දැන් ඉවරයි. අන්තිමට හොඳට උකුවට මිරික ගත්ත මිටිකිරි චුට්ටක් තේ හැන්දක් විතර දාලා හොඳට කවලම් කරා. දැන් හරි අපි සම්බෝලේ හදලා මේ වගේ අපිට බෙදා ගන්න පුළුවන්. අර පොල් කිරි උකුවෝ මිටිකිරි චුට්ටකුයි මිටිකිරි හැන්දයි අබ ටිකයි දැම්මම හරි රසයි. පේනවා නේද මම මිටිකිරි මේ මේ තේ හැන්දක් විතර දැම්මේ චුට්ටයි. වැඩිය දාන්න එපා. එහෙනම් වෙනසකටත් එක්ක ගෙදර කවුරුත් එකතු වෙන වෙලාවට බීට්‍රූට් සම්බෝලයක් හදලා රස බලන්න. අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.